සංසාරණේ කතාවට ආදරය කරනවාව ගොඩක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එක තුලින් ඔයත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ වගේ කාරණාවක් සම්බන්ධවයි. විශේෂයෙන්ම අපි අද වීඩියෝ එක හරහා මෙන්න මේ වගේ කාරණාවක් දැක බලා ගන්නට පුළුවන්කමක් ඇති කර ගන්නවා කියලයි අද වීඩියෝ එක හරහා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් කොහොම වුණත් ඇත්තටම ඉතිහාසවර තමන්ගේ අම්මගේ හමුවීමෙන් පස්සේ කෙලිම ඇමන්ඩෝ මුණගැහෙන්න යන්නේ ඇයි කියලයි මම අද වීඩියෝ එක හරහා කතා කරන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරණීය ඉල්ලීමක් කරන්නට මතක් කරනවා. ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්න කැමැත්තක් ඇති වෙලා තිබෙනවා නම් එහෙනම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම ලයික් කරන්න, කමෙන්ට් කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න විශේෂයෙන්ම share කරන්නත් අමතක කරන්න එපා කියලායි මම අද වීඩියෝ එක තුළින් මතක් කරන්නේ. ඉතින් පැහැදිලිවම අපි මෙන්න මේ වගේ කාරණාවක් දක්වන්නට හැකියාවක් තියෙනවා කියලයි අද වීඩියෝ එක තුළින් කතා කරන්න ලෑස්ති වෙන්නේ. ඉතින් කොහොම හරි අපි මෙතනදී මෙන්න මේ වගේ කාරණාවක් හිතට දාගමු කියන කාරණය ගැන තමයි අද වීඩියෝ එක හරහා කතා කරන්න සූදානමක් තියාගන්නේ කියන දේ ගැන ඉඟියක් ලබා දෙන්නට. අපි සූදානම් වෙනවා කියන දේ තමයි මම මේ වෙලාවේදී ඔයත් එක්ක කතා කරන්න ලෑස්ති වෙන්නේ. ඉතින් කොහොම වුණත් අපි ඉදිරියේදී මෙන්න මේ වගේ දෙයක් කතා කරමු කියලයි අද වීඩියෝ එක හරහා කතා කරන්නට ඉඟියක් දක්වන්නට සූදානමක් තියාගන්නේ කියන දේ ගැන තමයි අද වීඩියෝ එක හරහා කතා කරන්නේ. ඉතින් මම මොන වගේ දෙයක් ගැනද ඔයත් එක්ක කතා කරන්නේ? ඔයාට මේ වෙලාවේ ඒ ගැන ප්‍රශ්නාර්ථයක් තියෙනවා කියන එක ගැන ඉඟියක් දක්වන්නට අපි මේ මොහොතේදී සූදානම් වෙනවා කියන දේ ගැන තමයි අද වීඩියෝ එක හරහා මතක් කරන්නේ. ඉතින් කොහොම වුණත් ඉදිරියට අපිට මෙන්න මේ වගේ දෙයක් ගැන කතා කරන්නට පුළුවන් හැකියාවක් තියෙනවා කියන එක ගැන තමයි මතක් කරන්න ඕනේ. ඇත්තටම දැන් තිහස්වරට අම්මා කියනවානේ ඇමන්ඩෝ වහ කරගන්න කියලා. ඉතින් ඇත්තටම දැන් අනිගේ මූසිලයි අනිගේ ගැළපෙන්නේ නැති නිසා තමයි තිහස්වර විවාහ කරගන්නේ නැත්තේ අනිගේ. මෙන්න මෙහෙම තමයි ඇමන්ඩා තමන්ගේ අම්මගේ ඔළුවට දාලා තියෙන්නේ කියන දේ ඇත්තටම තිහස්වර දැනගත්තට පස්සේ ඒ කේන්තියත් එක්ක වැඩ කටයුතු කරන නිසා තමයි මෙතනදී තිහස්වර ඇමන්ඩට බැනවා දෙන්නේ ඇවිල්ලා. ඒ වගේම තමුන් මොකද්ද මේ කියලා තියෙන්නේ කසාද බැඳම මනුස්සයෙක්ටවත් ඒ වගේම කෙල්ලෙක් ඉන්නවා කියලා දැන දැනත් මේ විදිහට හැසිරෙන ලජ්ජ නැද දේපල නිසා ඔන්නඔහම හොයට පස්සේ ඇමන්ඩ කියන්නේ කවදා හරි දවසක අනගි නෙවෙයි ඔව වහ කරගන්නේ මම තමයි කියලා. මගේ ආදරේ වට දැනෙන්නේ නැති වුණාට අනිකටත් වඩා මම තමයි වාට ආදරේ කරන්නේ. ඉතින් ඒ නිසා ඉදිරියට හනගිව විවාහ කරගන්න නැතුව තමන්ව විවාහ කරගන්න ඔයා තීරණය කරනවා කියන එක මට විශ්වාසයක් තියෙනවා. අනිත් එක අම්මා ඉන්නවනේ අම්මගේ කැමැත්ත දෙන්නත් මගේ පැත්තටනේ. ඉතින් ඒ නිසා ඔයාට කැමැති වුණත් කැමති වුණත් මොකක් වුණත් විවාහ කරගන්නම සිද්ධ වෙනවා කියන එක ඇමන්ඩා කියන්නේ ඉඩක් තිබෙනවා.